තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම. සාමාන්‍යයෙන් අපි දවස කළමනාකරණය කරගන්නකොට අපිට අවශ්‍ය කරන කෑම බීම ටික සකස් කරන්න දවසේ බොහෝ වේලාවක් යොදවන්න ගොඩක් දරුවෝ පෙළඹිලා ඉන්නවා. එහෙම නැත්නම් ටික වේලාවක් කෑම බීම පිළියෙල කරන්න දරුවෝ යොදවනවා නම් හරිම පෝෂක ගුණය අඩු විදිහට තමයි තමන්ගේ කෑම එක සකස් කරගන්නේ. ඉතින් මේ දෙකම ඇත්තටම හොඳ දේවල් නෙමෙයි. කියන්නේ වැඩි වේලාවක් අරගෙන පෝෂණය වැඩි විදිහට කෑම බීම සකස් කරගන්න එකත් ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒකට හේතුව අපිට අපේ දවසේ අපිට ලැබෙන කාලය උපරිමෙන් අපි අපේ ජීවිතේ ඵලදායීතාවය වෙනුවෙන් භාවිතා කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙන පැය 24න් අපි අවදි වෙලා ඉන්න පැය කීපේ වැඩි පැය ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා නම් කෑම බීම සකස් කරන්න අපිට අපේ දවස ඵලදායීව ගෙවන්න බැරි වෙනවා. ඒ වගේම අනිත් අතට අපිට ඉක්මනට කෑම ටික සකස් කරගෙන අපේ දවසේ අනිත් වැඩ කටයුතු වලට යනවා කියලා අපි පෝෂක ගුණය අඩු විදිහට අපි ආහාර සකස් කරගන්නවා නම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. එතකොට මේ දෙකේම අතරමැදි පිළිවෙතක් අපි අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ අඩු කාලයකින් පෝෂණීය වැඩි රසයෙන් වැඩි දරුවොත් හරි ආසාවෙන් ආහාරයට ගන්න අපිටත් අපේ හිතටත් ලොකු තෘප්තියක් දැනෙන මම මගේ පවුල වෙනුවෙන් මගේ දරුවෝ වෙනුවෙන් හොඳ පෝෂණයක් සහිත ආහාරයක් සකස් කරා කියලා අපිටත් සතුටු හිතෙන විදිහට අපි අපේ ආහාර වේල සකස් කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේකට අපිට අනුගමනය කරන්න පුළුවන් පුංචි ටිප්ස් 10ක් ගැන අද වීඩියෝ එකේදී කතා කරනවා. පළවෙනි ටිප් එක තමයි අපිට පුළුවන් පෝෂණය වැඩි සුරකින විදිහට විවිධ ආහාර වර්ග ටිකක් කලින් සකස් කරලා තියාගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු මම දරුවත් එක්කල මේක කලිනුත් කතා කරලා තියෙනවා. අපි හිතමු ගෙදර කෙසෙල් මුව ටිකක් තියෙනවා නම් කෙසෙල් මුව ටික අරගෙන හීනියට ලියලා තෙල් චුට්ටක් දාලා හොඳට මැලවෙන්න දීලා සාමාන්‍ය විදිහට බැඳුනහම අපිට ඒක ටිෂු එකක් දාලා තෙල් උරන කඩදාසියක් දාලා ඒකට උඩින් අර කෙසෙල් මුව ටික අරන් තියාගන්න පුළුවන්. හදිසියට කෑම එක පිළියෙල කරගන්නකොට ලුණු ගෙඩියක් කපලා දාලා ලුණු ටිකක් දෙහි අඹුල් ටිකක් මිරිකලා ගම්මිරිස් චුට්ටක් දාලා සම්බෝලයක් විදිහට හදලා ගන්න පුළුවන්. ඉතින් මේක ඉක්මනට හදා ගන්න පුළුවන් ආහාරයක්. අපිට වෙලාව විවේකයේ තියෙන වෙලාවට නිවාඩු දවසට වගේ මේ වගේ දෙයක් කලින් පිළියෙල කරලා තියන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට සාමාන්‍ය මාළු හම්බ වෙනවා. සාමාන්‍ය ඔය මාළු තොග විදියට ගන්න පුළුවන් තැන් තියෙනවානේ. එතනින් මාළු කිලෝ 4-5ක් මාළු අඩු වෙච්ච කාලෙට මිලෙන් අඩු කාලෙට මාළු කිලෝ 4-5ක් අරගෙන ඇවිල්ලා අපිට සැමන් හදන්න පුළුවන් ගෙදරදී. මේ විදිහට සැමන් හදාගෙන ගෙදර ඩීප් ෆ්‍රීසර් එකේ දාලා තිබ්බොත් එක එක පුංචි ඔය ඇස්ට්‍රා කප්ස් වලට වගේ අපි හදන සැමන් ටික එකට හදලා මම සැමන් හදන විදිය දරුවන්ට කියලා දීලා තියෙනවා. තව ප්‍රෙෂර් කුකර් එකේ නැතුව සැමන් හදන විදිය තව වීඩියෝ එකකින් මම කියලා දෙන්නම්. මේ විදියට සැමන් ටිකක් හදලා පුංචි ඇස්ට්‍රා කප් එක ඇස්ට්‍රා කප් එකක විසි කරන්න එපා. අපි කේක් හදන්න විවිධ දේවල් වලට කේන ඔය බටර් දාලා තියෙන පුංචි පුංචි කප්ස් විසි කරන්න එපා. ඒව හොඳට හෝදලා වියලිව අරන් තියාගන්න. මෙන්න මේ කප්ස් අරගෙන ඒක හොඳට හෝදලා ඒකට අර හදන සැමන් මාළු වලින් තමන්ට වේලකට ඇති වෙන විදිහට සැමන් ටික ටික දාලා ඩීප් ෆ්‍රීසර් එකේ වෙනමම ටිකක් හදලා තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මාසෙකට කොච්චර අවශ්‍ය වෙනවද ඒ ටික හරියට අරන් තියලා තියාගන්න පුළුවන්. අපි කෑම සකස් කරන වෙලාවට මෙන්න මේ කප් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එතකොට මේකත් අපිට උදව් වෙනවා අපිට පෝෂක ගුණයෙන් වැඩි හොඳ රස කෑම එකක් හදාගන්න. ඊළඟට තව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මම හැමතිස්සෙම දරුවන්ට මතක් කරනවා මේ වගේ පෝෂණ ගුණයෙන් අනූන අපි කියනවා මේකට පෝෂණ මාළුවක් කියලා. මෙන්න මේ පෝෂණ මාළුවක් එක පොට් එකක මේ විදිහට පෝෂණ මාළුවා සකස් කරගන්න එක. ඉතින් මේ පෝෂණ මාළුව සකස් කරන්න මම නම් සාමාන්‍යයෙන් ගෙවත්තේ ඇවිදලා නෙලා ගන්න එළවලු වර්ග ටික සහ එළවලු 1-2 ගොඩක් නෙමෙයි මට තියෙන පුංචි ගෙවත්තක්. එතකොට මේ පුංචි ගෙවත්තේ තක්කාලි ගස් 2-3ක්, බණ්ඩක්කා ගස් 2-3ක්, වම්බුදු ගස් 2-3ක්, ඊළඟට හැමදේම පොඩ 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 සකස් කරලා තියෙනවා. ඒ වගේම මම මේ ගෙවත්ත කළමනාකරණය කරනකොට දැන් අද මම
බණ්ඩක් පැල දෙකක් හිටවුවා නම් තව සතියකට දෙකකට පස්සේ තව බණ්ඩක් පැල දෙකක් හිටවනවා. මේ විදිහට තමයි හැම භෝගයක්ම ආයේ ආයේ සති දෙකකට පස්සේ නැවත නැවත වගා කිරීමේ ක්‍රමයක් මම අනුගමනය කරනවා. එතකොට හරි ලා කරල් හරිම ඉක්මනට ගන්නත් පුළුවන්. එක භෝගයක කාලේ ඉවර වුණාට ඒ භෝගය නැවතත් අපේ ගෙවත්තේ රඳා පැවතීම අනිවාර්යයෙන්ම ස්ථිරව තියෙන එකත් සිදු වෙනවා. ඉතින් මේ විදිහට වටක්ක දළු ටිකක්, තම්පලා ටිකක්, මුරුංග කොළ දෙක තුනක්, මුරුංග දළු කඩන්නම මම වෙනම, මුරුංග කරල් කඩන්න වෙනම මුරුංග ගස් හතර තියෙනවා, මුරුංග දළු කඩන්න වෙනම මුරුංග අතු ටිකක් හිටවලා තියෙනවා. ඉතින් අවශ්‍ය දරුවන්ට මුරුංගාතු ලබා ගන්න පුළුවන්. දිග මුරුංගාතු, කොට මුරුංගාතු මම ලබා දීම සිදු කරනවා. සිම්පල් ලයිෆ් පැල් තමානින් දරුවන්ට ලබා ගන්න පුළුවන්. පේජ් එකට පණිවිඩයක් එවන්න, පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. එතකොට ඔය වට්ටක්ක කෑල්ලක්, ඊට පස්සේ මුරුංග දළු ටිකක්, තම්පලා කොළ ටිකක්, ඊළඟට මොනවාද නිවිති කොළ දෙක තුනක්, බතල දළු දෙක තුනක්, මේ වගේ යෝධ බතල දළු හරිම රසයි. යෝධ බතල දරුවෝ පැල කරගෙන තියෙනවා නම් ඒකේ දළු අර කරටි කඩලා ඒක ඕගොල්ලන්ට කංකුම් වගේ හදා ගන්න පුළුවන්. හාල් මැස්සු එක්කලා තෙල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ බතල දළු ටික පරිප්පු එක්කලා උයන්න පුළුවන්. පුදුමාකාර රසවත්ත ඕගොල්ලන්ට ඒක සකස් කරන්න පුළුවන්. යෝධ බතල දළුත් දරුවන්ට සිම්පල් ලයිෆ් පැල්තවානේ ලබා ගන්න පුළුවන්. ඕනම දරුවෙක්ට පේජ් එකට පණිවිඩයක් එවලා ඒක ඇඳුම් කරලා ලබා ගන්නට හැකියාව. ඉතින් මේ විදිහට වත්ත වටේ ඇවිදගෙන ගිහිල්ලා පොඩ පොඩ තියෙන එළවලු වර්ග, අපි හිතමු වම්බුටු කරලක් තියෙනවා නම් වම්බුටු කරල කඩාගෙන එනවා. මේ ටික ඔක්කොම අරගෙන හීනියට ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න, මේ මම කියන පෝෂණ මාළුව හදනකොට මේ පෝෂණ මාළුවේ රස වැඩි වෙන්නේ හීනියට ලියාගත්තාම. උඩාක් හීනියට මෑ කරල් නම් හීනියට ලියන්න, වම්බුටු නම් හීනියට ලියන්න. ඊළඟට බණ්ඩක්ක ලොකු කෑලි කෑලි හදන්න එපා. එතකොට දරුවොත් ආසාවෙන් කන්නේ, දැනෙන්නේ නැති වෙන්න ඕනේ මේව තමයි මේකට දාලා තියෙන්නේ කියලා. හීනියටම ලියන්න. උඩට හීනියට ලියලා කොළ ටිකක් හීනියට ලියලා දරුවන්ට පුළුවන් මේක හදන විදිහත් මම චුට්ටක් පොඩි වෙලාවක් අරගෙන මතක් කරන්න. මේක ගොඩාක් රසයි ඔලිව් තෙල් වලින් හදනවා නම්. මොකද මම පොල් තෙල් වලිනුත් හදලා තියෙනවා, ඔලිව් තෙල් වලිනුත් හදලා තියෙනවා. මට දරුවෝ පිටරට ඉඳලා එන මගේ දරුවෝ මට ඔලිව් තෙල් තෑගි කරන නිසා ඔලිව් තෙල් වලින් හදනකොට මේකේ රස වැඩි. ඉස්සෙල්ලම ඔලිව් තෙල් ටිකක් මේකට දාලා ඔගොල්ලන්ට පුළුවන් රම්පෙ කරපිංච ටිකක්, ලුණු සුදු ලුණු ටිකක් හොඳට තෙලින් බැදෙන්න දීලා ඒකට මුලින්ම දාන්න ඕනේ කොළ ටික. මොකද කොළවල තියෙනවා විටමින් වර්ග මේ දේ දිය වෙන. මෙන්න මේ තෙල්වල දිය වෙන මේ විටමින් වර්ග ටිකක් රැකෙන්න ඕනි නිසා තමයි කොළ ටික දාන්නේ. ඊට පස්සේ හීනියට ලියාගත්ත අනිත් එළවලු වර්ග ටික දාන්න. අන්තිමටම අලගෙඩි දෙක තුනක්, අලගෙඩි තුනක් විතර කපලා හීනියට ලියාගෙන ඔගොල්ලන්ට පුංචි අලගෙඩි තුනක් දාන්න පුළුවන්. දාලා හොඳට තෙලින් මේ ටික තැම්බෙනකොට, එකතු කරගන්න එළවලු ටික හොඳට තෙලින් තැම්බෙනකොට, අර ඔගොල්ලෝ ඩීෆීසර් එකේ මං කිව්වනේ පුංචි පුංචි බාස්කට්ස් වල හදලා තියාගන්න කියලා සැමන්, එතකොට එයින් එකක් අරගෙන දාන්න. ගෙදර හදපු සැමන් එයින් එකක් අරගෙන දාලා හොඳට කවලම් කරලා තුන පහ දාන්න, මිරිස් කුටු ටිකක් දාන්න, ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක් සහ මේක ඉස්සෙල්ලා ඔගොල්ලන්ට වතුර ටිකක් දාලා හොඳට තැම්බෙන්න දෙලා ඊට පස්සේ මිටිකිරි දාලා අරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේක රස ගැන්වෙනවා තක්කාලි ගෙඩි දෙක තුනක් දාන්න. ඉතින් සාමාන්‍යයෙන් ගෙවත්තක හොඳට තක්කාලි හැදිලා තියෙනවා නම් තක්කාලි ගෙඩි තුනක් විතර එකතු කරන්න පුළුවන්. මේකට පුදුමාකාර රසයක් එනවා. ඉතින් දරුවන්ට පේනා නේද රෝස කැකුළු බත් එක්කලා මම මේක තමයි ගොඩක් වෙලාවට ඉක්මනට හදන පෝෂණ මාළුව. මේක එක ටිප් එකක්. තමන්ගේ වෙලාව ඉතුරුයි, තමන්ට ඒ ගොඩාක් වෙලා මුළු තැන්ගේ රැඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ඉතුරු වෙන වෙලාව තවත් ඵලදායී දෙයකට යොදවන්නට අපිට පුළුවන්. තව අපිට අපේ ආහාරයේ පෝෂණ ගුණයෙන් වැඩි කරන්න පුළුවන් තව හොඳ විදියක් තමයි ඔය පොලොස් ටිකක්, ඊට පස්සේ මාළු ටිකක් ඇඹුල් තියල් කරලා ඔගලන්ට අරන් තියා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් වෙලාවට මේකත් කරනවා. පොලොස් මාළු ඇඹරැල්ල වගේ දේවල් හදලා අරන් තියා ගන්නවා. ඒක එතකොට මේකත් එක්කලා එකතු කරලා ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම සතියකට දෙසරයක් විතර කවදම් පලා මැල්ලුමක් හදන්න. කවලම් පලා මැල්ලුමක් හදනකොට ගෙදර දැන් සාමාන්‍යයෙන් අපිට ගොඩාක් වෙලා යනවනේ කොළ අහුලන්න. ඒ කියන්නේ කොළ බලන්න ඕනේනේ මේකේ මොනා හරි අපවිත්‍ර වෙච්ච කොළ වර්ග තියෙනවද කියලා. ඒකට හොඳම විසඳුම තමයි පැෂන් කොළ, ඊට පස්සේ කතුරු මුරුංග කොළ ටිකක්, ඊළඟට මොනර කුඩුම්බිය කොළ,
මේ වගේ කොළ වර්ග කඩනකොටම හොඳට දෙපැත්ත බලලා කොළේ දෙපැත්ත බලලා කඩා ගන්න. එතකොට තමන් ඒ ටික අරගන්නවා. අපි හිතමු පැෂන් කොළ ටිකක්, දඹල කොළ ටිකක්, රෝස මුරුංග කොළ ටිකක්, කතුරු මුරුංග කොළ, මුරුංග කොළ මේ ඔක්කොම බල බල අහුල අහුල කඩලා තග්ගාල කිතර ගෙනල්ලා ඔයගලන්ට වතුර ටිකකින් හොඳට හෝදලා තග්ගාල කපලා මැල්ලුමක් හදන්න පුළුවන්. මැල්ලුමට අවශ්‍ය කරන පොල් ටික වෙනම මැල්ලුමට අවශ්‍ය විදිහට පොල් ටික තමන්ට ඉඩ තියෙන වෙලාවක ගාලා ඩීප් ෆ්‍රීසර් එකේ අරන් තියන්න. මුකුත් වෙන්නේ නැහැ. ඔයගලන්ට පොල් ටික දාලා මැල්ලුමකට අවශ්‍ය කරන විදිහට පොල් ටික දාලා කවලම් කරලා ගන්න විතරයි තියෙන්නේ. ඉක්මනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තව මම වෙලාව ඉතුරු කරගෙන උයන විදියක් තමයි කරවල කෑල්ලක් හාල් මැසු ටිකක් දාලා ගොඩාක් මිශ්‍ර එළවලු ටික හීනියට හීනියට ලියලා තෙල් දාලා තෙම්පරාදුවක් වගේ, තෙම්පරාදු බැදුම් එකක් වගේ හදාගන්න එක. මේකත් ඉතාම රසවත්. මේක හදනවා නම් අනිවාර්යයෙන්ම කිරි එළවලුවක් විදියට මම අලු කෙසෙල් ටිකක්, අලු කෙසෙල් කරියක් එහෙම නැත්තම් ඔය යෝධ බතල වල දැන් සාමාන්‍යයෙන් අපි පාත්‍රි හදන්න, ගොවි පොලේ පාත්‍රි හදන්න කපනකොට යෝධ බතල පුංචි පුංචි වැල් ගිහිල්ලා ඒ වැල්වල චූටි චූටි බතල එකතු වෙලා තියෙනවා. පුංචි බතල සාමාන්‍ය යෝධ බතල කියන්නේ කිලෝ පහක් හතකට මම මට මේ වෙනකොට හම්බෙලා තියෙන ලොකු මලේ බර කිලෝ හතයි ලොකු වල. ඉතින් ලොකු වල හම්බෙන බතල වර්ගයක් දරුවන්ට ඒකත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ පුංචි අල විහිදෙන ඔය බතල වැල් යනකොට පුංචි පුංචි අල එනවා. ඉතින් මේ අල අපි ව්‍යංජන වලට හදන්න පාවිච්චි කරන්නේ මේ අල. එතකොට සාමාන්‍ය මේ වගේ බැදුමක් හැදුවට පස්සේ මේ වගේ අල ටිකක් එකට එකතු කරලා රස කිරට කිරි එළවලුවක් විදියට බතල ව්‍යංජනයක් හදනවා. ඉතින් මේ දෙකත් එක්කලා රෝස කැකුළු බත් හරිම රසවත්. ඉතින් මේ විදියට තමන්ගේ වෙලාව කළමනාකරණය කරගෙන පුංචි වෙලාවක් පාවිච්චි කරලා පෝෂණ ගුණය වැඩියෙන් අපිට ආහාර වර්ග හදාගන්න හැකියාව තියෙනවා. තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දැන් මං කිව්වනේ මම එළවලු ගොඩක් එකතු කරලයි කියලා මේ හදන මේ ව්‍යංජනේ හදන්නේ. දැන් ඊයේ මම හදපු ව්‍යංජනේ මම හදපු විදිය කියන්න. රතු මෑ, මස් මෑ, පොළොම් මෑ සහ දිග මෑ අපි කියන හවරි මෑ කියලා. මේ මෑ කරල් වර්ග හතරෙම මෑ කරල් තුන තුන වගේ මම අරගත්තා. ඊට පස්සේ බටු වර්ග දෙකක් ගත්තා. ලේන ඉරි වම්බුටු ගත්තා. කොට දම් වම්බුටු වර්ගයක් තියෙනවා. ඒ වම්බුටු වර්ගය ගත්තා. ඊට පස්සේ මම තව බණ්ඩක්ක වලින් මොනවාද ගෝණ අං බණ්ඩක්ක ගත්තා. සාමාන්‍ය බණ්ඩක්ක ගත්තා. මේ ඔක්කොම හීනි 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 වෙන්න හොඳට ලියාගත්තා. ඊට පස්සේ තව මේකට එකතු කරා මම ඔය මොනවාද මං හැමතිස්සෙම දරුවන්ට කියන වට්ටක්ක දළු මුරුංග දළු ටිකක් එකතු කරා, තම්පලා එකතු කරා, ඊළඟට බතල දළු ටිකක් එකතු කරා. ඊට අමතරව නිවිති ටිකක් අරගත්තා. නිවිති දඬු දානකොට හොඳට පොටලා දාන්න. තමන් කපනකොටම අර නිවිති දණ්ඩ කැවෙන විදිහට දාන්න එපා. එතකොට අර ව්‍යංජනයේ තියෙන රස නැති වෙනවා. ගොඩක් වෙලාවට දරුවෝ මේ පුංචි දරුවන්ට ව්‍යංජන හදලා දෙනකොට, මේ විදිහේ පෝෂණ මාළු හදලා දෙනකොට මම ගොඩාක් දැකලා තියෙන දෙයක් සහ මම මගේ පුංචි කාලේ අත්විඳලා තියෙන දෙයක් තමයි අම්මලා ඔය නිවිති හදනකොට, ඊළඟට බණ්ඩක්ක හදනකොට ලොකුවට කපනවා එළවලුව. ඒකට එළවලුව තැම්බෙන්ගත් වෙලා යනවා. ඒ වගේම අර එළවලුවේ තියෙන රසත් නැති වෙනවා. දරුවන්ට හරි රළුයි කන්න. ඒක නිසා නිවිති දඬු දාන්න ඕනේ නම් නිවිති දඬ හීනියට ලියලා ආයේ පොඩ්ඩක් අර උගල කපන චොපින් බෝඩ් එකට චුට්ටක් ගහලා තලන්න. තැලුවහම මේක දැනෙන්නේ නැහැ. දරුවන්ට හරි පහසුවේ ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම උගලෝ බණ්ඩක් හදනවා නම් හීනියට ලියන්න. ලොකු කෑලි වලට ලියන්න එපා. බණ්ඩක්කවල ලස්සන පේන්න ඕනේ කියලා හීනියට ලියන්න. ඊළඟට මෑ කරල් හදනකොට ලොකුවට කපන්න එපා, හීනියට කපන්න. එතකොට මේකේ රස වැඩි. මේ විදිහේ එළවලුවක් හදනකොට හරිම රස වැඩියෙන් ඕගොල්ලන්ට කෑමට ගන්න පුළුවන්. ඉතින් තව අපිට ඉක්මනට ලේසියෙන් උදේවරුවකට වගේ ඔයගලන්ට පුළුවන් බත් වේලලා තියාගන්න. දැන් මම නම් සාමාන්‍යයෙන් හැමදාම ඉදිනෙදා බත් ඉතුරු වුණාම ඒ බත් ටික හොඳට වේලනවා. ඒ ටික වේලලා අරගෙන
වෙනම කුඩු කරලා තියා ගන්නවා. ඉතින් මේ විදිහේ දෙයක් අනුගමනය කරන්න පුළුවන්. වේලිච්ච බත් මේ ඉතුරු වෙලා තියෙන බත් ටික හොඳට බ්ලෙන්ඩර් කරලා ඒකෙන් දරුවන්ට පුළුවන් තෝසේ වර්ග හදා ගන්න. ඉතින් මේ විදිහේ දේවලුත් අනුගමනය කරන්න පුළුවන්. හරි ලේසියෙන් හදන්න පුළුවන් ආහාර රටාවකට හැමතිස්සෙම හුරු වෙන්න පුතේ. ගොඩාක් වෙලා කෑම හදන්න පෑය දෙක තුන මිදංගු කරන්න එපා. ඒ වගේම සමහර දරුවන්ට උදේටත් කෑම හදන්න ඕනි, දවල්ටත් කෑම හදන්න ඕනි, රෑටත් කෑම හදන්න ඕනි. ඒ විදිහේ පුරුදු තමන්ගේ ගෙදරකට ඇති කරගන්න එපා. ඒක හරිම වැරදි පුරුද්දක්. ඒ විදිහට තමන්ගේ දරුවෝ පුංචි කාලේ ඉඳලා පුරුදු කරොත් ඒගොල්ලෝ ලොකු වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේටත් මේ වැරදි පුරුද්ද අරගෙන යනවා. ඒක නිසා ඒ විදිහට උදේටයි දවල්ටයි රෑටයි හැමදාම වෙන වෙනම කෑම හදන්න යම්කිසි ගෙදරක පුරුදු වෙලා ඉන්නවා නම් ඒ අම්මට නිවනක් නැහැ. ඒ අම්ම හැමදාම අර කුමුළු තැංගීට වෙලා ආහාර හදන එක තමයි කරන්න ඕනේ. ඒකෙන් මිදෙන්න ඒක තමන් කළමනාකරණය කරනවා කියන්නේ ගෙදරක් කළමනාකරණය කරනවා කියන්නේ ආයතනයක් කළමනාකරණය කරනවා වගේම තමයි. එතකොට තමන්ගේ ගෙදර සමාජිකින්ට දැනුම් දෙන්න මට මෙච්චර වෙලා මේකට වැය කරන්න බෑ. මටත් ඕනේ වගේ අපි වෙනුවෙන් කැප වෙන්න ඕනේ. කියන්නේ තමන් සතුටින් ඉන්න වෙලාවක් හදා ගන්න ඕනේ. තමන් වෙනුවෙන් තමන්ට උපයන්න පුළුවන් වෙලාවක් හදා ගන්න ඕනේ. තමන්ට තමන්ගේ නිර්මාණශීලීත්වය තමන්ගේ හැකියාවල් භාවිතා කරන්න පුළුවන් වෙලාවක් තියෙන්න ඕනේ. හැමතිස්සෙම තමන් අකමැති දෙයකට හෝ දැන් අපි උයනකොට ඇත්තටම ආදරෙන් උයන්න ඕනේ. ඒ වුණාට හැමතිස්සෙම උයනවා කියන එක තුල ඉන්නකොට ඒ කෙනාට එයාගේ ජීවිතය හරිම ඒකාකාරී බවක් දැනෙන පටන් ඒක නිසා ඒ වගේ දේවල් තමන්ගේ ගෙදර පුරුදු වෙන්න එපා. තමන් එක වෙලාවක් විතර තියාගන්න උයන්න. ඒ වගේම මේකට තමන්ගේ ගෙදර ඉන්න හැම කෙනාගේම දායකත්වය ගන්න. ඒකත් මට මේ වෙලාවෙදී මතක් කරන්න ඕනේ. දැන් සමහර ගෙවල් වල අම්මා විතරක් උයනවා. අම්මා විතරයි උයන්නේ, දරුවෝ උදව් කරන්නේ නැහැ. ලුණු ගෙඩිය සුද්ධ කරලා දෙන්නේ නැහැ, පොල් ටිකක් ගාලා දෙන්නේ නැහැ. ඒ වුණාට අම්මා දැනගන්න ඕනේ ඒවට දරුවන් යොමු කරවන්න. අම්ම කියන්න ඕනේ වැඩ බාර දෙන්න ඕනේ, වැඩ බෙදාගෙන කරන්න. පවුලේ ඒ වෙලාවට හර ෆැමිලි ටයිම් එකක් වගේ හදාගෙන ඒ වෙලාව හරිම සාමූහිකත්වයෙන් වැඩ කරන්නට සකස් කරගන්න ඕනේ. මේ වගේ දේවල් මේ හැමදේම එකතු කරගත්තාම ඔයගලන්ට පුළුවන් පෝෂණ ගුණයෙන් වැඩි ඉතාම හොඳ ආහාර වේලක් හරිම සතුටින් පිළියෙල කරගෙන තමන්ගේ වෙලාව ඉතුරු කරගෙන මේ වෙලාව කෙනෙක් හරිම වටින දෙයක්. මේක හැම වෙලාවෙම ඵලදායිම මේ වෙලාව ඵලදායි වේ යොදව ගන්නට උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ඉදිරිය වෙනුවෙන් මේ මොහොතේදී තමන්ගේ වෙලාව අනිවාර්යෙන්ම ඉතාම අර පිරිවැස්වීම් පාවිච්චි කිරීම ඉතා වටිනවා. ඒ කියන්නේ වෙලාවෙන් වෙලාව සම්පූර්ණයෙන්ම කෑමවීමටම පාවිච්චි කරන්නේ නැතුව යම් කිසි පොඩි කාලයක් කෑමට වැය කරනවා. ඒ කෑම හදාගන්න වැය කරන කාලය ඉතාම හොඳ පෝෂක ගුණෙන් ඉතාම ඉහළ ආහාර වර්ග පිළියෙල කරන්නයි පාවිච්චි කරන්නේ. ඒ වගේම දැන් අපේ මේ වචන ටික මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අපේ ආහාරවල අපි කුළුබඩු පාවිච්චි කරනවා. දැන් ওই ඉංග්‍රීසි ආහාරවල යුරෝපීය ආහාරවල කුළුබඩු වැඩිය පාවිච්චි කරන්නේ නැහැනේ. ඒගොල්ලෝ ගම්මිරිස් ලුණු විතරයිනේ පාවිච්චි කරන්නේ. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි තුන පහ අපිට ආවේනික තුන පහ වර්ග තියෙනවා. අපි ඒවා කවදාකවත් ඉවත් කරන්න හොඳ නැහැ. දැන් මම මුගලන්ට මේ කියපු ඔය පෝෂණ මාළුවේ අපි තුන පහ එකතු කරනවා. තුන පහ එකතු කරනවා. රම්පෙ කරපිංචා සුදු ලුණු ඔක්කොම එකතු කරලා හදන්නේ. කිසිම වෙනස්කමක් නැහැ. වෙනස තියෙන්නේ මේක එක එක දවසට එක එක රසයෙන් යුක්තයි. හේතුව දැන් අද අපි පාවිච්චි කරන එළවලු ටික නෙමෙයි ඊළඟ දවසේ පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම පුදුමාකාර රසයි. මේ මගේ සරල කෑම රටාවට දරුවෝ හුරු වෙලා තියෙනවා නම් මම ඔක්කොම රෙසිපීස් මගේ YouTube channel එකේ vlogs වල බලන්න හදන විදි කියලා දීලා තියෙනවා. ඒ ටික ඒ විදිහට කරනවා නම් ඔයගලන්ට දැනේ එක එක දවසට එක එක රස කොයිතරම් ඔය ලොකු ලොකු මේ ටැග් වලින් ඔය අපි ඔය එක එක නම් කියලා කියන ලොකු තැන් තියෙන. ඒ වයින් කනවට වඩා මේකේ තියෙනවා පුදුමාකාර රසක්. පුංචි දරුවන්ට පුංචි කාලේ ඉඳලා මේ ක්‍රමී පුරුදු කරොත් ඒගොල්ලන්ගේ වෙලාව පුදුමාකාර විදියට ඉතුරු කරගන්න ඒගොල්ලන්ටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම හොඳ පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් ඒගොල්ලන්ට ලබා ගන්නත් හැකියාව ලැබෙනවා.
ඇති මේ ටික තමයි මට කියන්නට ඕනේ. මං හිතන ඔයගොල්ලන්ගේ ජීවිතයට ලොකු දෙයක් එකතු වෙන්න ඇති කියලා. මට ඕනේ හැම වෙලාවෙම ඔයගොල්ලෝ හිතන විදිය ටිකක් වෙනස් කරවන්න. හිතන විදිය වෙනස් කරොත් තමයි ජීවිතේ ඵලදායීතාවය ලබා ගන්නට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න ආකල්ප කුසලතා මේ හැමදේම ඔයගොල්ලන්ගේ වර්ධනය වෙන්න ඕනේ. ඒක නිසා තමයි අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව, ඇඳුම් නිර්මාණය කිරීමේ පාඨමාලාව මේ සියලුම දේ දරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කුසල වර්ධනය කරගන්න. දැන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීම කියන්නේ වෙනම විදියක ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න ඕනේ විදියක් තියෙනවා. හැමදාම අර අපි ඉස්කෝලේ ගිහිල්ලා කටපාඩම් කරන්න ඉගෙන ගත්තා වගේ විදියක් නෙවෙයි මේ ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික දරුවන්ට තමයි දොරටු විවර වෙලා තියෙන්නේ. ඒ මාර්ගයේ යන්නට අවශ්‍ය කරන දැනුමත් කිරීම් සියල්ලම සහ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව මම ඒකෙදි දරුවන්ට කියලා දෙනවා. ඊළඟට මහන්න ආස දරුවන්ට දැන් මේ අන්තර්ජාලය තුළ මුදල් ලිපීම් කටයුතු කරන්න බැරි දරුවන්ට පුළුවන් මහන්න ඉගෙන ගන්න. ඒකල ශක්තිමත් වෙන්න ඕනේ මෙහුම් කලාවෙන්. මෙහුම් කලාව නිවැරදිව කාගේ හරි හරියටම මිමි අරගෙන මිමි නිවැරදිව ගණනය කරලා කොහොමද ලස්සන්ට නීට් එකට ඇඳුමක් මහන්නේ කියන එක හැම ඇඳුමක්ම පුංචි දරුවාගේ ඉඳලා සාරි හැට්ටිය වෙනකම්ම සියලුම ඇඳුම් මහන විදිය විවිධ ටිප්ස් එක්කලා දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් මෙහුම් පාඨමාලාව තුළින්. ඒ වගේම මේ හැම දෙයකටම ඔයගලන්ට බේස් එක එහෙම නැත්නම් පාදම දීලා තියෙන්නේ සෞභාග්‍ය රාත්‍රතු වැඩමුළුව. මොකද මේ සියල්ලම සාර්ථක කරගන්නට තියෙන ශක්තිය ලබා ගන්නට තියෙන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික වැඩමුළුව තුළ. මම ඒකෙදි තමයි දරුවන්ව බල ගැන්වීම සිදු කරන්නේ. මාත් එක්ක කතා කරන්නත් වෙලාවක් ලැබෙනවා. ඒකෙදි සෞභාග්‍ය රාත්‍රතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න රහස දැනගන්නට ව්‍යවසායක බලාගාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. ආශිර්වාද කොළඳුම් කට්ටලේ යෝධ බත්තල දඬු, දේශීය භෝග බීජ කට්ටලේ, ඉරිඟු බීජ කට්ටලේ සහ දීපිපින මල් වර්ග දරුවන්ට පේජකට පණිවිඩයක් එවන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ආශිර්වාද පලිඟු කට්ටලේ, ආශිර්වාද කොළඳුම් කට්ටලේ මේ දෙකම දරුවන්ට පිටරට දරුවන්ට තමන්ගේ ගෙදරටම ගෙන්වා ගන්නට පුළුවන්. පිටරට තියෙන තමන්ගේ ගෙදරටම ආශිර්වාද කොළඳුම් කට්ටලේ සහ ආශිර්වාද පලිඟු කට්ටලේ හිරුමැණි ගෙන්වා ගන්නට පුළුවන්. දරුවන්ට මතක් කරන්නට ඕනේ 2023 අප්‍රේල් 9 වෙනිදා තමයි විශේෂ සූර්ය පූජාව සහ කිරිදානමය පින්කම අලුත් සහල් මංගල්‍ය වැඩ කටයුතු ආරම්භ කරන සමාරම්භක දිනය. ඉතින් එදිනට කලින් ඇත්තටම මම දරුවන්ට කියලා තියෙන්නේ මාර්තු 31ට කලින් මේ පූජාවට සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙන දරුවන්ට තමන්ගේ සම්පාදම් එවීම සිදු කරන්නට පුළුවන්. ඉතින් මම ගිය වසරේ ඉඳලා තමයි දරුවන්ට මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ. මීට කලින් මම මේක තනිව සිදු කරපු පුද්ගලික පින්කමක්. පුද්ගලිකව මං කාටවත් දරුවන්ට දෙන්නේ නැතුව කරපු දෙයක්. නමුත් මට හිතුණා මගේ සූර්ය දරුවෝ මේ මුළු ලෝකෙ පුරාම විහිදලා ඉන්නවා. හැම දරුවෙක්ම සතුටු සිතින් සම්මාදම් කරගෙන දරුවන්ටත් මේකට සම්මාදම් වෙන්නට අවස්ථාව සලසලා දීලා එතකොට ගොඩක් ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට මේක කරන්න පුළුවන් කියලා මේ කිරිදානමය පින්කම ගැබිනි අම්මලා සහ කිරිදෙන අම්මලාට තමයි ලබා දීම සිදු කරන්නේ. ඉතින්දී අපි ගැබිනි අම්මලාටත් උදව් කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේම පුංචි දරුවන්ට, පුංචි දරු පැටවුන්ටත් මේකෙදී අපි උදව් කිරීම සිදු කරනවා. ඉතින් මේ දානමය පුණ්‍ය කර්මය ඉතින් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මාර්තු 31 වෙනකන් විතරයි දරුවන්ට මේවා. මොකද දරුවෝ ගොඩාක් පේජ් එකෙන් අහලා තිබුණා කවදා වෙනකන්ද කියලා. මාර්තු 31 2023 මාර්තු 31 වෙනකන් විතරයි දරුවන්ට ඒ සම්මාදම් එවීම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා පිළිවෙලට සකස් කිරීම සිදු කරන්නට ඕනේ. මොකද මම තනියෙන් මං කිසිම සම්බන්ධතාවයක් ඇති කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මං තනිව ජීවත් වෙන කෙනෙක්. ඉතින් හුදකලාව ජීවත් වෙන නිසා මට කාලය ඕනේ මේ දේවල් සකස් කරගන්න. ඒක නිසා මාර්තු 31 සියලුම දරුවන්ගේ සම්මාදම් ලබා ගැනීම නවත්වන බව මතක් කරන්නට ඕනේ. පුළුවන් දරුවෝ පුළුවන් විදියට පුංචියට හැකි පමණින් දායකත්වය ලබා දෙන්න. අපි හිතමු දරුවන්ට ලබා දෙන්න පුළුවන් එක සබන් කෙටයක් විතරයි කියන. ඒකට කමක් නැහැ. ඒකට දුක් වෙන්න එපා. තමන් සතුටු සිතින් හදවතින්ම ආශිර්වාදය ලබා දෙමින් ඒකට සම්මාදම් වීම හැම දරුවෙක්ගේම ආශිර්වාදයේ මේ මුළු විශ්වය පුරාම ලැබෙන විදිහට ඒක තමන්ගේ හදවතින් ඒ ආශිර්වාදය ලබා දීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ මුළු
තුන් හෙළයටම සෙත් පතලයි මේ සූර්ය පූජාව සිදු කරන්නේ. මේකෙන් ලොකු වෙනසක් මුළු රටේ නැති වෙන්නේ. ඒක දරුවන්ට මතක් කරන්න ඕනේ. ඉතින් ඒ ආශිර්වාදය ලබා ගන්නට හැම දරුවෙකින්ම සතුට සිටි සම්මාදම් වීම සිදු කරන්නට පුළුවන්. හැබැයි දැන් කවුරු හරි දරුවෙකුට මේකට සම්මාදම් වෙන්න බැරි වුණා කියලා හිතන්නකෝ. ඒ වුණාට දුක් වෙන්න එපා. මොකද ගොඩාක් දරුවෝ ගේ පාර මම සති දෙකකට කලින් තමයි දරුවන්ට මේ පිළිබඳව මතක් කරේ. මේ සමහර දරුවන්ට සම්මාදම් වෙන්න බැරි වුණා. ඒක නිසා තමයි මේ පාර මම ටිකක් කල් ඇතුව දරුවන්ට මේ පිළිබඳව දැනුම් දුන්නේ. ගොඩාක් දරුවෝ මේකට දැනුම් දෙන කලින් අහලක් තිබුණා පේජ් එකෙන් කවත්ත සූර්ය පූජාව තියෙන්නේ කියලා දරුවන්ට ඒකට සූදානම් වෙන්න. ඔන්න දැන් මම මතක් කරලා තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම කියන්නට උනේ මේක දරුවන් හිතට කරදරයක් වගකීම ලොකු වගකීමක් විදිහට දරාගෙන මේකට සම්මාදම් වෙන්නට එපා. ඒකට දරුවන්ට වෙන දවසක් හම්බෙයි. තමන්ට සතුටින් සැනසීමෙන් තමන් අපහසුතාවයට පත් වෙන්නේ නැතුව විතරයි මේකට සම්මාදම් වෙන්නට හැකියාව තියෙන්නේ. මොකද මේක ඉතාම පිරිසිදුව සිදු කරන්නට ඕනේ පුණ්‍ය කර්මය සූර්ය දේවිය උදෙසා. ඒක නිසා ඒක නිවැරදිව භාවයේ පිහිටුවාගෙන සිදු කරන්නට මගේ දරුවෝ හැම දිනාම මට උදව් වෙන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. හරි, ඒ ටික තමයි මතක් කරන්නට තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙනවා සූර්ය මංගල්‍යයට කොහොමද ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ කියලා. මොකද සාමාන්‍යයෙන් මම මාස 4ක් තියලා ඒ පිළිබඳව දරුවන්ට මතක් කරන නිසා. හරි, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අවශ්‍ය වුණම දරුවෙකුට පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට පණිවිඩයක් කියලා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම පේජ් එකට ලයික් එකක් දාන්න තියාගන්න. මොකද මට දරුවෝ ඉක්මනින් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ හරහා නිසා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි දරුවෝ හැමදෙනාටම.